නොමස්කාරවිීවා බුදුරුවනට සාරනයමින් නමස්කාරවීවා දම්රුවනට සෙමෙදා සදහාම් සරනයමි නමස්කාර වීවා සංගරුවනට සාර යම නොමස්කාරවිවා පුනුරුවනට සෙමදාතිසාරනසාරනයමිසාදුුසා අපට මිවඋතුම් ශ්‍රී සත්්ධර්මය කියාදීල ධර්ම විනිය කියාදී අප පැවිදි කළ අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේයට අපගේ නමස්කාරය වීවා. එවගේ මිවතුම් පුුණ්‍යිභොහුමිය වැඩසිටන අවසර පින්වත් නායක ස්වාමීන් වහසේ ඇතුළු පින්වස්වාමන් වහසලගෙන් අවසර සිල්මහැනිවරුණි ස්රද්ධාවන්ත පින්වතුනිි අපි පහුගිය කාලෙ උදේවරුවේ අපි ගෙන ගත්තේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම අවබෝධය කරගැනීම පිණිස සිත නාකාර දාසයක් කියා දෙනු මේ දාසින් මමහිතන්න අපි තුනක් ඉගෙන ගත්තනි කුසල් අකුසල් ගැන කල්පනාකිරීම තුළ අවබෝධ කර ගැනීම තුළ කෙනෙක් සෝතාපන්නඵලට පත්වෙන ආකාරය ඊට පස්සේ සතර ආහාර අවබෝධ කරගන ධර්ම අවබෝධයට පත්වෙන ආකාර්ට සිත වඩන විදිහය ඊට පස්සේ චතුරාර්ය සත්‍යය පිළිබඳව නුවනින් විමසීම තුළ කෙනෙක් ධර්ම අවබෝධයට පත්වෙන විදිහ එන එතන සම්පූර්ණම ඒ කාරණය ඔස්සේ ධර්ම අවබෝධය කරා සිත සකස් කරගන්නවා කියල කියන්නේ එතන සමත විදස්සන වඩන ආකාරය තියෙනවදනෙද්ද තියනු. එතකට අද අපිට තියෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උගන්වන ඊළඟ ක්‍රමී ඉගෙන ගන්නේ එක. එතකොට මුලදීම සාරිපුත්ත මහරහතන් වහන්සේ විමසල හිටියා ආයුස්මත්වරුණ යම් ආරිශ්‍රාවකයෙක් සම්මා දිට්ටීන් යුක්තැයි කියල කියන්නේ කොච්චරකින්ද. ඒවගේ සසිතම ධර්මාග කුසලි තුළ රිජු කරගත්තා කියල කියන්නේ කොච්චරකින්ද. ධර්මය ගැන නොසෙල්වෙන සද්ධාවට ආවා කියන්නේ කොච්චරකින්ද. මි ධර්මට පැමිනිියා කියන්නේ කොච්චරකින්ද කියලා අහනුවනි. ඉවාසි අහල තමයි ඇවුහම කියනව ස්වාමිණී ඔයාර්ථය දරගඩ අපි ඕන දුරක්කිඳල එන්නම් කියලන කියන් එහම කිව්වා. එතනදන් තමයි සාරිපුත්තයන් මහරහතන් වහස කියන්නේ එහෙනම් අහ ගණ්ඩු හොදට මම කියා දෙන්නම්. පසේ තමයි ඔකුසල් ලකුසල් සතරහාර චතුරාරි සත්ති ගැන කියා දෙන්න. එම කියල අවසන් කරහම නැවතර ස්වාමීන් වහස හනු තවත් ක්‍රමයක් තියයිද. ඒ තවත් ක්‍රමයක් තියද මකටද ඒ තමයි ය මාරය ශ්‍රාවකයෙක් මේ සම්මාදිිට්චයට පත්වෙන්ට මේ කුසල මාර්ගි තුළ මනාකුට පිහිටන්ට ධර්මය ගැන නොසිල් වෙන සද්ධාවට පැමුණා කියන්ට මේ ධර්මයතුළට පැමිණනා කියට එකැ කෙලම් මහන්නේ සෝතා පන්නවීම ගැනහන් එතකොට ඔහු තියනෝ ඔහු තියන තියනවා කියල තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ තවදුරටත් මේ ගැන කියාදී අපිට පේනවා මෙතනින් ඉදිරියට පටිච්ච සම්පාද කොට ස් ටිකක් තමයි විස්තර කෙලින් බානමි පටි් සම්පාදකයන් අපේ ජීවිතය අපි ජීවිතය ක්‍රියාවලිය එතුට ජීවිතයේ තියන සභාව ඒ විදියට අවබෝධ කරගන කෙනෙක් ධර්මය අවබෝධිර පත්වන විදිහ පිනවතුනි අපිට අදීගන ගන්න තියනෙ මේ ජරා මරණ ගැන ඒ ඔස්සේ තමන්ගේ චින්තන ධාරාව හසුරෝන කරමින් ඊට මත්තිං අපට වැදගත් දෙයක් තියෙනවා අප පේනවා මේ කාරණ අදිහබලද්දී සම්පූර්ණම මේ ධර්ම අවබෝධිකයෙනක තියෙන්න්නේ මේ ප්‍රඥාව මත කුමක් මතද එකන නුවනින් හොද්දට හිතන්න්න පුළුවන්කම එතකොට අපිට සිහිපත් වෙනවා ඔය ඉස්සර බුදුරජාණන් වහස වැඩි හිටි කාලි බුදුරජාණන් වහන්සි ගැන පැහැදුලා ඔබවගේ මේ ධර්මයහාන්ටාපු ගි කෙනෙක්. එතවට මේ ගිහි උපාසක මහත්මයට මේ තරුණ කෙනාට හිතුුණා මහනවෙන්ට මෙය මහන වෙනවා. මහන වෙලා හොඳට මේ ධර්මී ඉගෙන ගන්නු. ධර්මී ඉගෙනගත්තට පස්සෙ ධර්මී අර්ථය ගන්ටුවනි යෝජන ගන්ටුව කිය එක වඩන් ඕනි කියනක පස්සේ ඈත ප්‍රදේශයකට ගිහිල්ල හුද කලා වෙලා අර ඉගනගත්ත ධර්මය ටිකටික පොරදු කරනු ඔය සමත විදර්ශන අවිදියට මෙම වඩනවා වඩක්්දි සම්පූර් කෙලෙස් වලින් සිත පිරිසිදු වෙලා යනු නිවනට පත්වන නිවනට පත්වෙන මේ ස්වාමීන් වහසි කල්පනා කරනවා දැන් සුදුසුී බුදුරජාණන් වහන්සේ දකින එක එත මේ ස්වාමීන් වහන්සගේ නම තමයි කොන්්ඩ්‍ය කවද කොන්ඩ් එතකොට කොන්්ඩ්‍ය ස්වාමීන් වවාහස කිව හා මුගුල්ට මතක්වෙෙන කවුද පස් වග මහනුන් අතර හිටපු කොන්ඩ ස්වාමින්න්හසි. කොන්ඩන් ස්වාමින්න් වහන් සෝතා පන්න වුණි දම්සක් පැවතුන් සූත්‍රය හල රහත් වුණේ අනාත්ම ලක්කන සූත්‍රය හල එහෙනම් මේ ස්වාමීන් වහන්සේ වඩ බැහැ මේ වෙන කොන්්ඩඥ කෙනෙක්. එතකොට මේ ස්වාමීන් වහන්සේ උතු මරහත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට වැඩල තියෙන. මේ වඩින ගමනි ප්‍රදේශක ලස්සන ගල්තලාවක් මේ කොන්්ඩ්‍ය ස්වාමින් වහන්සට මුණ ගහෙනු. එතට මම හිතනවා ගොඩක් හලුවරයි යන්ටෙන්ට බැහැ කවුරුත් තෙල් පහන්දට කෙනකුත් නැහැ කලා මැදිරීලිය තම එකමෙලී. පස්සමේ ගල්තලාවේ උන්වහන්සිමොකද කරන්නේ අර වාඩිවෙන්ට පුංචි පත්කඩේ එලාගන පළඟක් බැඳගෙන වාඩිවට වාඩිවෙලා අධිෂ්ඨාන කරනවා ඒ තමයි උන්හන්සේගේ කැමැත්ත තිබුණේ එදා රාත්‍රී කාලයේ පුරාවටම ඒ පැය මහිතන්නේ දොළහක විතරාසන්න කාලයක් නිරෝධ සමාපත්වයට සමවාධීන්ටයි. තු නිරෝධ සමාපත්වයට සමවදින්ට කලින් මොකක් කළ යුතුයි ද තමන්ගේ සිත සකස් කරගන්නට ව අධිෂ්ඨාන කරගන්නුව. උන්හන්සේ අධිෂ්ඨානයක් ඇති කර ගන්නවා සමවැදල මේ කාලයේ තුළ නැගී හිටිනු. මෙආදී වසී නධිෂ්ඨාන කරගන උන්වහන්සේ නිරෝධ සමාපත්තිර සමවැදිල තියෙන උන්වහන්සේ නිරෝධ සමාපත්තිර සමවධද්‍යගුල අහල ඇති නොදන්න අයත් හොඳ ඉදැන ගන්නේ එක සාමාන්‍ය නිරෝධ සමපතිර සමවධන භික්‍ෂුවගේ ආස්වාස ප්‍රශ්වාස නැතිවරනු නාඩි වැටිල් හදවත ක්‍රියාත්මකෙන සභ වේ නැති යනු. බිතක් විචාරාදිී ධර්මතා නිරුද්ධයි. සංඥාවේදන නිරුද්ධ වෙලා යනු. තර විශේෂ සමාපත්තියක් මේක ලෝක අනිත් කෙනෙකුට අත්දක්ඉන්න පුලුවන්කමක් නැහැ. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදලා වැඩ ඉද්දී මොකද වෙන්න මේ අතර අර සොර කණ්ඩායමක්, ගම් පැහැරලා බඩුමළු ටික කරේතියයා ගෙන මොකද වෙන්නේ. රෑ පැනල එනු. පැනලාව හම්යාලට වෙෙහෙසයි මෙයාලර කැලේ ඇතුළි වෙලා කැලී මැද් තිනමි ගල්තලාගාවටයනු. ගල්තලාවගාවට ආවා දැන් කට්ටකලුවරේ හොයන්න පුළුවන්ද කවුදීන්න කියනෙක් බැහැ. මොකද සිව්රත් සුදු පහට නිමීනි තද පාටයි. ොද වෙන්න මේ කළුවරැයි මේ යොක්කොමත් එක් මොකද වෙන්නේ ඉන්නේ කවදකල් හොයාන්ට නැහැ ගල්තලාවක් උඩ තියෙන තවත් ගලක් වගේ තමයි. මෙයාල කරන වැඩි අර බඩු පොදිටික අ ගලවාටය තියෙනවා කිය හිතාගෙන තියලලා ඒක උඩින් තවත් තියෙන මේ හාමුදුවෙන් කරමට්ටමට වෙනකම්ම අ හොරකව කරපුවා ගොඩ ගස්සල තිය මහිතන් පන්සියක් විතර හොර කණ්ඩ අයමක්. හම කරල මේ ිනිස්සුන්ත් මහන්ේ හෙසයි ොද කරන්න අ බඩ පෝදධවට හෙත්තුවල නිදාාගන තියෙනවා. එතුර අපට පේනවා අ නිරෝධ සමාපත්්‍යයට සමවැදුන හාමතියන ස්වරූපිල් අහල ඇති අ අතීතයේ වැඩිට බුදුරජාණන් වහසේ නමගේ අග්‍රස්්‍රාවකි නිරෝධ සපත්තතියයට සම්වදර මිනිස්සතන මැරිලා කියලලා මිශ්‍රණය භාවනා කරද්දිම නැති වෙලා. පස්සේ අරමොනුවද දර අරවාම ඔක්කම දාලා ගිනිතියෙනවානේ අලුටි ිතුරේ අලු ගසලදාලා නැගිටිනු. නේද පස්සෙ බයවෙනුවනේ කට්ටි. ඔබ දැකල ඇති වියට් නාම්වල හාමුදුරු කෙනෙක් එයා නිරෝධ සම්පත්තිට සමවාධන වන්නේ ව. ඒකාන්තෙන් බලවච්චිත්ත සමාධයත්වෙන ම හිතනවා හතරවිනිදිධානය වගේ සමපත්තියක් තිබිල තිෙනවා. උන්වහන්ේ වාඩිවෙනවාන. වාඩිවනටපස් පෙට්‍රලල් තියලා ගිනිති යන්න කිෙනවානි අස්සේ කෙලවරිද එක හාමුදු ගිනිතියෙන මොකක් කරරි අර විරෝධයක් පාන්න ඒ ස්වාමින්වාසේ මුළු සරීරෙම ගිනිගන්න. ඔ ුටබ් එක එෙම දාලා තියෙන මට කවුහට පෙන්වවා. මුළු සරීරම ගිනි ගන්නවා හෙලවෙන්නඇතුව ඉන්න. පිච්චිලිවර වෙනකම්ම. හැබැ ගිනිතියපු හාමුදුරුවන්ට එ කෙලවරරි ගිනිකුර ගහනුවන පෙට්‍රල් දාලා දිගට. එතවොටමි කරන කෙන පාපි කරගත්තා. තට අ හාමුදුරුව දැවිල ඇවලුුවෙනවා නැගිටි මේ එහෙම්මම ඉන්නවා එතන මම දැක්ක සුද්ද ටිකක් ඇමරිකා මේ ගැන කතාකන පොඩි ඩොකිමට්‍ර එකක් තිබ්බා මෙසි දීටපස්සක වීඩිය එකත් දාලතින එක කරපු එතරට බානම නිරෝධ සමපත්ති නෙවේඒ මේ බානමී සිතකතියන ස්වරූපයක ස්වභාාවේ තේරුම් ගඩ අදා ගොඩක් අය මෙ තේරුම්ගරන්න ඇතු මික වෙනම විසයක් මේ බුදුර නොස් සොයාගන තියනක තාම බාහිර අයි කියන්න පුලන් නැහැ කියලා නමුත් මක වෙනම දෙයක් වෙනම පුරදු කළ යුතු දෙයක් එතුට ඒ වගේ තමයි ඒ කොන්්ඩං්‍ය ස්වාමින්වහන්සි ගල්කන්වුව වගේ අච්චර දේවල් අර බඩුමුට්ටු හොරු ගෙනාපො හේත්තු කරලා හොරුටිකත් හේත් වෙලා නීදී හතර වටේට දෙැන් උන්වහන්සේ අධිෂ්ඨාන කරපු කාලය අවසන් වෙනවා උදේ මොකද හිර දාවත් එම අතපය ගස් න මේ හැමදහම හේත්වෙලා අමහරුවන නීද දැන් එල මයි දැුණේ මෙහෙම කරද්දි බඩුමුට්ටු එට මෙට හෙළවෙඩ ගත්තා වැටෙන්න ගත්තා මේ අතරින් කෙනෙක් නැගිට්ට මනුස්සෙක් මහවරා දැක්කා පැනපල්ල කොල්ලනීකිව වහකට අමුනුස්සෙක් අමනු සෙක්කල කෑ ගැ්වා ිරන්ත වුණ ඔබට වනත් හිතන් එහම සිදධියක්. පස අර ස්වාමීන් වහස කියා හිටිනවා මම හෝරෙක් නෙම මම අමනුස්සෙක් නමි මම මනුසෙක් මම ශ්‍රමණයෙක් කියවා. පස්සෙමි පිරිස පුද්දුමයට පත්වෙනවා පුදුමයට පත්වෙනු. ඒ පුද්ධමයට පත්වෙලා කියනවා අපි කරනදී නිස්සාරයි නිස්සාරයි කියන අර්ථයක් නැති දෙයක් අපි අනිත්තයට ගින්දර් දීලා එයාගේ දීවල් හොරාකාගෙන ජීවත්ව වෙන පිරිසක් ඔබහන්සිගේ ජීවිත ඊට වඩා උතුම් බැරිද අපිට ඔයදී පුරුදු කරන්නට අප පැවිදි කරට බැරිදාන පැවිදිවනනස පන්සීම් පැවිදි වු පස්ස පන්සීත් එක්ක බුදුරෙන්නො සිගාවට යන්නේ මෙන්න මේ පන්සිීත් ධර්මයට එනවා ඔබ ල්පනා කල බාන්ටි මනුස්්‍යය තුළ තිබුණ හොරෙක් වුණත් විශේෂ හැකියාව මුකක්දද අර්තය අනර්තයත් විමසන්ඩ පුළුවන් හැකියාව එහම නම් මනුස්සි වී ප්‍රඥාව කියල කියන්නේ මොකක්ද අර්ථ අනර්තයත් විමසන්ඩ පුළුවන් හැකියාව එතමට එහමම් ඔබට අපට මේ ධර්මාර්ගේ දියවුණරගද ඕන මුකක්ද අර්ථය අනර්තය තෝරන්න පුළන්කමතියෙන් ටනේ එතර මෙන්න මේ ක්‍රමය තුළ තමයි තමන්ගේ ජීවිතයේ ධර්මාර්ග උපදව ගන්නතයෙන කුමක් දුපදවගන්නතයනෙ තමන්ගේ ධර්මාර්ගය උපදවගඩතීන් දෙැම්ම ජරාවට පත්වීම මරණය කියන්නේ මොකක්ද කියලා ඒ කරුණුකාරණ එක වකණ්ඩිච්චං පාච අපි කියන වචනතියන මේවා දර්ගවාසින්ං විස්තර කරට බලාපොත්තුවක් නැහැ. නමුත් යම් කෙටි සඳහන් කිරීමක් කරනු. නමුත් අපිට වැදගත්කම තියෙන්නේ මොකක්ද මේක පිළිවල්ට අඳුළ ගන්නේ කොහොම ද ශ්‍රාවකයෙක් තමන්ගේ සක්හ දිට්ටිය දුර්වි නාකාරයට. මොකද අපි හැමූම නුස්්‍යෙක් ලෙෙනවා මැරෙනවාගේ ජරාවට පත් වෙලා මැරෙනවා කිය එක දැකපු කරපුු ඇත්තු. අපි තේ ස්වභාවට මුහුණ දෙමින් යන පිරිසක්. නමුත් මේදේ ගැන සිටීම තුළම අත් චිත්තා අභ්‍යන්තරය තියෙන මම කියන දැඩි හැඟීම ගැලවෙන්නේ කොහොමද. කොහොම සිත පවත්වගන මේ දි හා බැලිය යුතුදද කියන කාරණය අපි නිවරදි කරගන්නට ඕනි. මේ නිවරදි කරගන තමයි, අපි වෙහෙසක් ගන්ටුව ෝ මේ ධම් කරුණුටික තේරුම් අරගන අපේ ජීවිතයට ඇතුල් කරගන්ට ගලපගන්ට. යනිසා පෙන්වතනි ම මේ කාරණය ඔබට මුලින් අර කතන්දරත් එක සිහිපත් කළ හොදයි. අපි හිතුම මෙහෙම දෙ මෙතනි්දී සාරිපපුත්්ත මහරහතන් වහන්ස කියා හිටිනවා සිය අවසු යතෝකෝ අවුසු අර් සාවකෝ ජරා මරණංච පජානාති කියනවා ආයුස්මත්වරුණ යම් කලෙක ආර්යස්්‍රාවකය මෙතනි විශේෂ වචනය පවිචි කෙනමකක්දේ. ආර්යස්්‍රාවකය. ඉතට අනි පැත්තින්න කියෙන ආර්යශ්‍රාවකයට ප්‍රතිවිරුද්ධ කියෙනා කවද. පතජන කවද ප්‍රතක්ජනය. ඉද ප්‍රතක්ජනයා බලන ක්‍රමී තුළ ය හැම්වෙලීම සෝකයට දුගට ආර උලගෙන පත්වෙනු ආර්ය ස්ශ්‍රාවකය බලන ක්‍රමී තුළ සිත නිරවුල් වෙන ප්‍රශ්න නැතිව වෙනවා හඬන වැල පෙනස භාව දුර වෙනු එනම් බුදුරජාණන් වහන්සේ ඇයි සරණයන්නේ මෙන්න මේ ස්වභාව අපේ ජීවිතය උපද ගඩී අපේ ගොඩක් අයට අමතක වෙන ගොඩක් අයට අමතක වෙන එත මේ වටිනා සාරයක් ගතයුතු දෙයක් තියෙන මේෙන ආගමක වෙන කෙනෙකුට ලබන්ට බැරි දෙයක් එතර මෙන්න මේ කාරණී අපි සිහිපත් කරගනයි මේ වැඩ සටහන් වලට සම්බන්ධවෙන්නේ මේ ධර්ම ඉගෙන ගන්ඩ හෙසින්නේ න සරණගී බුදුරයන් නොසේකට මේක මතකතියාග්ට ඕනේ එතුර මේ ආරය ශ්‍රාවකයක් සිතන ආකාරයයි සාරිපපුත්ත්‍යයන්වාස විස්තර කරයි එන අපි සකස්රගතයුත්තේමොක්ද ආන්නේ ක්‍රමය කියෙන බාණ්ඩ පලවිනිීම කියන්නේ මොකක්ද ජරා මරණංච පජානාති හරි ලේසි ජරා මරණ ගැන මොකද කරට ඕනි දැනගන්ට ඕනි ජරා මරණ සමුදයංච පජානාති දැ මුලින්ම ජරාමරණ ගැන දන ගන්ට ඕනනි කියනවා සාරිපෘති්‍යයන්වාස ඉට පසකෙනවා මේ ජරාවත් මරණය හටගන්නේ උපදින්නේ කොහමද කියලා දැන ගටත් ඕනි එකක් තියන ජරාමරණ නිරෝධංච පජානාති ඒ ජරාමරන්න නැතිවෙන්නේි කොහොමද මේ ලෝක ඒකත් දැන ගන්ටූන. ඉට පස් නො ජරාමන්න නිරෝධ ගාමිනින් පටිපදංච පජානත එහන ඒ නිරුද්ධවීමත් හට ගැනීම නිරුද්වීමත් දැන ගන්ට ඕනේ ඒ නිරුද්ධ කරන ක්‍රමයමකක්ද පිළිවලමකක්ද සිතයි කයයි වචනය හසුල්වන්ඩෝන කොහොමද මේ නැති වෙන විදිහයට එකට කියන මග මේක දැනගන්ටෝ හරි ලේසි ජරාවන්න දැනගන්ටෝනි ජරාාවන්නේ හට ගැනීම දැන ගන්ටෝනි නැතිවීම දැනගන්නු නැති කරන ක්‍රමේ දැනගන්න මග හරි ලේසි නමුත් දකින්න අමාරුව මේක තමයි විසේ සත්වය. එතර මෙන්න මේ ක්‍රමහතරවස්ේ තමයි ධර්මවබෝධිර පත් වන්නදති කින් සෝත පන්න්න වන්න තින මනුසසිට ජරාවන්න ගැන කල්පල මේක ප්‍රකටය එකක්. ඉ මනුස්යෙකුට මේ දැකගන්ට ලේසි එකක් හැබැ මේ ඔස්සේ බලවත් ගැබුරකට යන්න පුළුවන්කාරණය දනෙද පුළුවන්කාරණය එහමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකක්ද සියලු සත්වයූ දඩුවමට තැතිගන්න සියලු සත්වයූ මරණයට බයවෙනවා කියලකා හිටිනු සියලු සත්වයෝ මරණයට බය වෙනවා නම් සියලු සත්වයෝ දන්හුමට තැතිගන්නවා නම් එනම් සත්වයෝ කියල කිව්හාම කුරා කෝම්ඹියගින්ද මේ ලෝකය අයිති වෙනු ඒමන අපි තේරුම් ගතීරු දෙයක් තියෙන හැබැයි මර් ජා මරණ ඉදිරියේදී බය තැතිගන්න ගන්න නැතිකොටසක් ලෝක ඉන්න ඒ තමයි රහතන් වහන්සේලා කවුද රහතන් වහන්සේලා එක තැනක අහනවා මේ මිලිඳු රජ්ජුරු අහනවා දැන් බුදුරජාණන් වහන්සේ කියනවලු සියලු සත්වයෝ මරණයට බයි වෙනු දඩුවමට බයි වෙනවා කියලා කියනවා එහම කියන එත රහන් වහසේලා බයි වෙන්නේ කියන මේක හිසිනාවට කාරර්ණයක් න කියනු ඇයි එම සියලු සත්තවයෝ කියලා කිව්වානි කිය එමයාට තිබුණ සැකීමනි. එතකොට නාගසින ස්වාමීන් වහසේ ප්‍රශ්නය නිරවුල් කරන විදිහරි ලස්සන එකක්. අහනවා රජතුමනි රජෙක්කන්න රටට නාහැකත්වය දන්න බලවතා ඉන්න රජා. මේ රජ්ජුරුගේ කා කරුණුකාරණ ෂ්ට සිද්ධ කරන ඇමතිවරු එමන් සින්පතිවරු ඇමතිවරු ඉන්ව කීප දෙනෙක් අපිහිද හතරදිනනි පස් දෙන රටේ අනබෙර ගහනවා මොකක්ද සියලුස් ජනයා රජ්ජුරුවන්ට මොුණද ගෙවන්ට ඕනි බදුගෙවිය යුතුයි කියලා. එතන මේ බදු ගෙවන්ට කියන කාරණී ක්‍රියාත්ම කරන්නේ කවුද අර ඇමතිවරු. අනබෙර ගහලා රටේ හැම මනුස්සේගුගින් මොකද කරන්නේ බදු එකතු කරන හැබැයි ඇමතිවරු බදුගෙවන්නේ නැහැ. අහු ඒ කාලෙ ක්‍රමින් රජතුමනි එතුකට මොකද කියන්නේ දෙැ ඔබතුමා කිවේ සියලු ජනයා බදුගිවිය යුතුයි කියලයි. සියලු ජනයා බදගිවිය යුතු නම් අර ඇමිගොල්ලු හතර දෙනත් ඒගොල්ලට අයිතිනය දැව්වා. රයිතුමා කෙනවා ස්වාමීනී ඒගොලු උත්තම ස්ථානී අය. රජ්ජුරුවන්ගේ කරුණු කාණන යිෂ් සිද්කර නැත්වඒ ගොල්ලොයි. ඒකට ඒගොල්ලු අයිතිනේ අනිත් අ ඇයි අයිති කිව්ව. එතොර කනවා රයිතුමනි යන්නේ වගේ තමයි. සියලු සත්වයෝ මරණයට බයවෙනවා. සියලු සත්වයෝ දලුවමට ඇැති ගන්නවා කියලා බුදුරජාණන් වහන්ස කිව්වා තමයි. ඒකදකිව්වේ රහතන් වහන්සේලා නෙවි. අනිත් අය ගැනයි ඒ කිව කිව්වා. හරි ලස්සන කරුණුකාරණය තෝර්ණික. ස්වාමීන යෝක අපට තේරෙන්න්නේ තව කරමයකට කියාදට බැරිද පුළුවන් මොකක් දේ. ඒතමයි ගමකඉන්න ගම්මුලා දෑනිය ප්‍රධානය කෙන ආරච්චිල වගේ හිටිස්සර. එයා කියනවා ගමී ඔක්කොටම කියනවා ගමීන් ඔක්කොම මිනිස්සු රැස්විය යුතුයි කොහෙටද ආරච්චිල්ලක ගෙදරට එහනම් මොකද කරන්න අඩබෙර ගහනෝ. අඩබෙර ගැව් හාම මොකද වෙන්නේ. හවස් වෙද්දී ආරච්චිලක ගෙදරට එකතු වෙනවා ගම්මුලාධයනය ගෙදරට කව් එකතු වෙන්නේ. ගෙදරකින්න ගෘහමූලිකයයින්නේ. කවු දෙෙන්නේ ගෘහමූලිකයයින්නේ. දරුවෝටික ගෙද බල්ල බලල්ලෆෝසොටි ගෙදර. බිරිදෑඇවරු දූ දරුව සමහට ගෙදර අරගොල්ලො යාවෙ ඒ ආවට පස්සේ ගම්මුලා දෑනිය මොකදක යන්නේ පනිිවිඩිය කරුණුකාරණ මෙසේ මෙසේ විය යුතු මේ කාරණය මෙහෙමයි කියලා කියනවා. රයිතුම ඉතින් ගම්මුලා දෑනිය කිවේ ඔක්කොට මෙන්න කියලාන. ආවේ ගෙදරඉන්න ප්‍රධානයන. එතකොට එඔක්කොම නියෝජනය වනාද කියෙන නැස්වාමිනිි කාර්නය වුණනා කිව්වා බල්ල පූස බලලු නෙමි මෙතන ද අර ගම්මුලා දෑනිය කිව මේ පිරිසයිකිව. රජතමනි අන්නේ වගේ තමයි සියලු සත්වයෝ දඩුගණට තැතිගන්නවා මරණයට බයවෙනවා කියෙන කාරණයේදී රජතමනී රහතන් වහන්සේලයි එක රයිති වෙන්නේ කිව්වා බුදුර වනන්සේ කාරණය පින්වාදේද. එහෙම නම් මේ සත්වයා බයට තැතිගැනීමට මරණයේදී පත්වනිිය ඇයි එනම් රහතන් වහසලා දුටු සත්ව මකක්ද චතුරාර් සත්‍යය යයි. ලෝක සත්වයා නොදුරු සත්‍යය මොකක්ද චතුරාර් සත්‍යය ඇයි. දැකීමත් නොදකීමත් අතර ප්‍රශ්නකුීම මෙතන තියන්නේ. එ බලන්න මේ කාරණී පෙන්නු පලස්සෙන. එඩට එහෙනම් මේ දර්ශනය හදාගණ්ඩ ඕන කොහෙද සිති මේකට ඕන මුකක්ද නුවනින් කල්පනා කරන්නට ඕගේ එහෙම නම් පින්වතුන අපි මේ ගැන පොඩ්ඩක් කතා කරුම්. බුදුරජාණන්වාහසද දේශනා කරනවා සයුතනි කාය දෙකේදී මේ ගොඩාක් සූත්‍රවල කියනවා එක දිගට මන්දක්ක දේශනා ගොඩත්තියෙනවා කියනවා යම් කෙනෙක් මේ ලෝකේ ජරාමරණ ගැෙන දන්න ඇත්තම්. එකන්නේ මරණය ගැනයි වයසටයෑම ගැනයි දන්න ඇත්තං. හරි පුදුම කාරණයක් ඒක හරි පුදුම කාරණයක් එහෙන ඔබ කල්පනා කළ බලන්න මොකක්ද දන්න ඇති ජරාවට පත්වනවා කියන්නේ වයසරයාම ගැන අවබෝධින ඇත්තං ඊට පස්සේ මරණී ගෙන අවබෝධිනයත්තං අන්නේ කෙනා එයා තමයි කන ශාස්තුන්හස සොයා ය ඇුත්ති කියල ඒඇයි ශාස්තුන්වාහස සොයාන්නේමී ගැන දැනගාන්ටය ඉපදිච්ච අපිත් වයිසට ගිහිල නේද අපි වංකරනව තමයි තරුණ මහලු තලත්තයන කියලා වයිස දාශයයි දහටයි කියලා කිව්වා තමයි ඉතිං ඒ කිවේ මොකක්ද වයසිට් ගිය ජරාවුණා කියන එක තමයි අගෙඩිය ප පැහැ ඇදිලන ගැටේ කියනවා අබ ගැටවලට පැහිල කියනවා ඉදිල කියයනවා ඒ දිහ බලලා අපි පත් එහ මුණ හම අපි කියෙකුහ ම තලත්තැන කියනවා තරුණයි කියනවා මහළුයි කියනවා. බාහිර ලෝකේ වස්තුවද්‍යල කියපු කතන්දරම අපිටත් කිව්වා. එම් අපි මේ ලෝකෙට අයිති පිරිසක් මේ ලෝක ධර්මතාවට අයිති පිරිසක් අපි ඒ ගැන කල්පනා නොකලට. ඉ පස් අපි මැරින් නැන්්ද. ඒතු අපි මළගෙවල් වල ගිහිල්ල නැද්ද. ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරල නැන්ද. අපිත් අඩල නැද්ද. පෝස්ටර් හැවේ නැද්ද චිතක හැදවේ නැද්ද එතුන් අපි ජරාමන්නගෙන දන්න නැද්ද. හරි වැඩි. එහෙනම් බලන්න කල්පනා කරලා මොකක්ද මෙතන තියනදී. හරි ලස්සන කාරමික සුළුපටු දෙයක් නිවි. එතකොට දෙ බුදුරජන් වස කියෙනනම වයසරයක ගැන මරණ ගැන දන්න තිකිෙන අවබෝධ නැතිකින ශාස්තුන්වාස හොයාගෙන යන්ඩි කියෙනෙකින් බදරයන සහ යන්ඳ කියෙනු ස්්‍රාවකය හොයන්න කියන. ඉඩබසිකිනව ජරාමාරණ ගෙන යම්කිෙනෙක අවබෝධ කල නෙ දෙමනාකොට යා මීලෝකි ශ්‍රමණයක් නිමී සැබෑ බ්‍රහ්ම ණක් නිමී කියල කියලෝනි. ශ්‍රණයන් අත රහු ශ්‍රමණයක් නොවී කියල කියලු. ඉතර කල්පනා කළබාන්මී ගැන. ඒකාල මනිස්සු සමහට වයසට කියල ලෙඩ වෙලා මැරුණ අයව දැකලා රිෂිවරු බවට පත්වෙච්චයි නදදඋනා ඒත් බාණ්කු සැබෑ ශ්‍රමණයන්න වේ කියලා කියනු ශ්‍රමණයන් අතර ශ්‍රමණයක් නොවේ කියලා කියනු මෙතනදී යාහසුවී නිත්නය මේකට මේ බලන්න භාග්‍යතුන් වහන්ස පෙන්වාදෙන්ට හදනදී අපි මේක තෝරා බේරගත යුතුදනෙදද. තෝරගන්නඕන බේරගන්නඕනි. තවත්තැනක කියනවා මහන බා්ඩ කියන ලස්සන. මහනනී කවුරහට කියනවා නම්. මේ ජරාමරණ කාවිසිං කලපු දෙයක්ද. කෞද්ද කළේ කියලා අහනුවනම්. බුදුර ජාන්ුවන් දේශනා කරනවා එතකොට එහනම් මේ ජරාමරණ කියන තමාවිසින් කරගත්ත දෙයක් කියලනම් බලන්නේ. ඇත්ත තේරෙන්නේ ඇත්ත දකින්ට බැදදෘෂ්ටියක් ජරාමරණ මේ බාහිර කෙනෙක් විසින් කලා කියලා කියනවා නම් මහනකත් වැරදී කියනු එන අප පේනවා මේ වයිසට යනවා මරණයට පත් වවා කෙනෙ බලන්ඩ ලස්සන ක්‍රම යති නවා මොකක්ද තියන්නේ ලස්සන ක්‍රම යතින වයසර කියල්ල මැරෙනවා කිය එක වෙන ආගම්බල කියන්නේ දෙවි කෙනෙක් කළ සාපයක් කියල ඔගල දන්නවා අ ආගම්බල තියන තානංගහි ගෙඩි ආදම් මේවා කෑවය එදා දෙවියෝ කෝප ගත්තායි ඊට පස්සෙනි මිනිස්සු වයසරි කියල මැරෙනවා කිය එක මේ සාපකරල දෙව හදනවා කියල කිය මිනිසුන්ට දනුවන්දට. එතකොට එහෙන වෙන කෙනෙ කලා කියන දෘෂ්ටිය මේ ලෝක තියෙනවද නැද්ද තියෙනවා. කවුහි කලා කියන එක. එහෙම ඇත්තන් තව කෙනෙකුට තියෙනවා මේ වෛසර කියල මැරෙනව කියන එක තමන් කරගන්න එකක් කියන එක. මේ වගේ දෘෂ්ටි ජාලාවක මනුෂයා හස් වෙලයි නතකොට ඒ දෘෂ්ටියට හවුනේ මොකක්ද සිත. මෙන්න මේ හිත ලස්සන්ට ගන්නුවනී මැදකට. මේ දේවල් බැහැර කරලා, ලස්සන්ට ජීවිතයේ දිහා බලන කරමි හදාගන්ටුව දැම් බලන්ටම ක්‍රමි හදාගන්න කරමි දැන් ඔබට මම මික ගැන කියා දෙන්නම්. එහෙම නම් මෙෙම හිතන්න නිරේඉන්න නිරිසතත් මහදුකක් විඳිනවදන අපි ධර්ම නිර ගැන ඉගෙන ගැනතිනම් පිචෙනවා කියනවා කෑ ගහනවා ඒසාතා බේරෙන්න්න දඟලනු එතකොට එහෙනම් ඒ සතත් මරණයට බයද නැද්ද බයයි. එද ඔයා කැමති නැදද දුකින් ගැලවෙන්න කැමති එදට එතිින් ගැලවිලා යන්න කැමැතිය වුුණට මැරන්න කමතිද කැමතිවෙන්නේ. හරියට ඉස්සර කාල තියනෙනවලු මන් දැක්ක ලස්සන්ට අර නාගසයෙන් ස්වානස විතරක නොව කාරණය ැ හම රයිතුමනී මනුසයට තෙල් ගෙඩියක් කියන මොකක්වෙෙන්නේ ඔය ඇගේ මොකකඩරි මේද ගෙඩියක් හැදින තෙල් ගෙඩිය දෙ මෙයාට වෙදකම් කරන්න වේදෙක්කනවා. වෙදා මොකද කරන්න අර ඒව කපන කරන පොඩි පොඩි ආයුද මහත් කරනවා පේන්න. අ පිහය මහත් කරනවා වගේ ඇති. ඒවා දකිද්දි ලෙඩාට මොකද වෙන්නේ. බයවෙන පින්. අපි චෝටි කාලේ දදගලවන්න ගිහම් දොස්තර මහත්ත ඇතුළින් ළමයෙක්ගගේ හරිකාග හරි කෑගහනේ දොස්තරනල් එහම පොඩි ළමයි බෑනි ආපතිහා කටාරන්න එහමකි කියල් පොඩය බැ කෑගහනොනිද කෑම ගානෝනිමක්කන කට කැඩෙයිදැ දගලන්නතු ඉන්න කියන එහිම වෙන නිද මගත් දත් කැක්ුම කල්ලා ගිහාමම් පොඩියෙක් කියනෙ ගත්තත් බෙරිහන් න්න හෝගාල දොස්තර ඕන කෑගහනෝ කටකැඩීදැ කටරිනවා කියල ඇයි දැඟ හක්වල ලින් අල්ල නොන ඒත් පොඩිකා බෙරි හන් දෙෙන දොස්තරනඕනඒ පාර එලියිටාව හිදෙක්ෙනෙක්ව මකුල්ද කල්ල ගන්න කිව. පිරිමිලම එද්‍යා දැන් කකුල් දෙකල්ල ගත්තා විනාරි දෙකයි පුළුම් කෑල්ලතිය පොඩිදුව එනවා එලියට දැම් මම් බැලවා දොස්තර නෝනගක හැටියට මමත් බය වන මටත් කෑගයිද දන්නෙක් ම ඉවා දොස්තර නොන හොඳට කතා කළ බණහනකිෙනෙ මංකව නොන හැබැ මත් නම් බය වුණා කිව නෑ හාමුදුරණ හෙම නැතුව බෑණී කිවා. පොඩි අඇත්ක් එහෙම බෑනි හෙම තමයි කරන්නේ නැත්තම් පෑැගන යට වෙන කිව. එදකොට දැම් බයවනාදනැද බයවුණ. එතුර අර ලෙඩාට අර මේ උපකරණ මහාත්‍ය අද්දිත් කරලුණු අඹරද්දිත්. කපදදිත් කරලුණුද ගෙඩිය ඇතුළට දාද්දිත්. ලෙඩාට තැතිගැනීම බය ඇතිව වෙනවාද නැද. නමුත් එයා ක ඉවසන්න ඇයි. හොද කරගන්න විච්චර වේදනාවත් මේ ජීවිත එපා කියන්නේ ඇයිඒ. ගට සයි එහෙනගේ උපකරන රත්කරද්දී ඒවා කරද්දි බයන්නේඇයි අනතුරක් වී කෙන බය මොකටද ජීවිතයට එන මරණ බයතියෙන්නේ විසගහෝර සරපයා දකිද්දී ඇයි කෙනෙ බයි හානියක් වී ක බය ගොඩක්කයි කැලෑවල ආරැ්‍යවල ඉඩ බයයිනෙ ඇයි මරණ බය කියැ නීකට එතකොට ව්‍යාග්‍යයා සිංහ දකි දැයි බය අනතුරක් වේ තමන්ග ජීවිතරයේ කයි මරණ බය බිල්දිින් එක උඩට ගහාාම ඇයි බය වැටේ කන්දකුඩට කියල බම්බලන් ඇයි බය ඊට පස්සේ අඩි දෙක තුනක් උඩට ගිහාම කකු දෙක විවලුියි මරණ බයට මරණ බට. එට පස්සේ ආයුදයට අවයදක බයයි කවුනර අවිාෝදධය කර නිද. මරයි කියලා බය තියෙන්නේ පන්නගෙන න බල්ල දකි දයැයි දුවන්නේ මැරයි කියන බයට එහෙනම් මේක තමයි මොකක්ද මරණ බය අපිට වෙලා නැද්දවා තියෙනවා පොඩ්ඩේ හා මෙහාවිද්‍ය අපි ඉස්පිරිතාල ගාන දිව්‍යයි මරණ බයට නමුත් අඳුන ගත්තද නෑ මූහෙකයි මෝහකයි කළුවරට බයයි හොල්මංවලට බයයි අමනුස්යන්ට බයයි මොකක් දෙතියන්නේ මරණ බය මරණ බයකීන අපි ජීවිතය ගොඩත් තැන්වල තියෙනවද නැදද ගොඩක් තැන්වල තියෙනවා ඉස්සර කොළඹ කලබල කාල අපි ආවෙනය නේද මේ පැතිවලවත් ලේසි මේ වගේ වැඩසටහනත් තියෙනවන ගෙනද ලේසි ලේසින් ආවෙනය ඇයියේ මරණ බයි. පින්වතුන මෙන්න මේකරයි කියැන මරණ බය කියල සත්වයට. එන වෛසරය අදදිී තියාට විධාකාරයමි දුක්්ිීට ඇති අපි මිනිස්සුම නිරදි අඳුර ගන නැහැ කියන කාරණී තේරුම් ගනතින හොඳයි. එතකොට මේ කාරණයෙත් අපි තේරුම් ගන්ටුවනි පින්වතුනී ඔබට මතක ඇති මෙහෙම හිතන්න ම සරල කාරණයක ඔබට කියන්නේ. ඒ තමයි. සමහටමි කහලත් ඇති කමක් නැහැ නමුත් ආර්ථයක් ගන්න තියෙනවා අපිට දැම් මෙහෙම හිතන්න ඕගොල්ලු දැකල ඇති පහුගිය කාලේ ලංකාව විට බොහොම සිල්වන්ත ගුණුවන්තේ නායක ස්වාමීන් වහසට ම අප අපවත් වුණ ඒ තමයි නාවනි අරිදම්ම නායක ස්වාමීන් වහන්සේ. ඉඩස ඊට කලින් අපවත් වනා රේණුකාණ චන්ද විම්මල නායක ස්වා මනිහසේ ති උන්හසිලනන් නිතරකිව්වා රේනු කකාන චන්දවලු නායක හාමුදුවකකිව අපත් උනහම ඇඳදීම රිදිකඩකින් හොතන්නේය ලුණුටිකදාපර් රෙදිකඩක් නාබීරතියල ගැට ගහන්නක්ර විස යනන වටයි පහං හතරත්දල්ලුවනිවර පිට වෙන විස පිච්චනවාද ඊට පස්ස විස බීජාදීදී ඊට පස්සේ කියනවා ප්‍රසිද්ධ කරන්නේ පාවශ්‍යනහ වැඩහ. දරකොටන් වලින් චිතකේ ආරන්නම කෙලවර හදන්න හදලිවරවෙච් වෙලාලව තමයි පොච්චන්න සූසු වෙලා දැන්සේ කුරාධදාපොවත් වනේ කවදද කියනක වැදගත්නහ. බානමි ජීවිතගෙන යම් තේරුමන් තියෙනෙ හින්දන්න. පස්සේ මොකද වෙන්නන්නේ හෙම කරහම චිතක හැදලුණට පසේ ඇදත් එක්කම ගිහිල තියෙනවා අවුලෝනුවනි එතනින් කටයුතු වර උන්හස ලියපපු පෝත් කොච්චර තියෙනවා. එතට බානන්න උන්හස අපපත් වුණහකි වහන් පෝලිම්පිටිංක් විදන නෙද්ද. ඒව බාන් උන්හස ජීවිතය දකින විතිපස්ය හනු ඇයි ඔබහන්සේ කියන්නේ ඔබහන්සගේ අවසානයේදී මේ විදිහට කරන්න කියලා. දැන් ඔබ හිතන්ට සාමාන්‍ය මනුස්සෙක්්ද වටින්නේ මේ වගේ සිල්වන්තව ඉගුණ සාමාන්‍ය ලෝක මනු ෙට එක නැහැන. ගි කෙනෙක් කියල කියන්නේ චර ගුණට ඒ විදිර කැප වෙලා අත්හැරල හෙමින්න කෙනෙක් නවේනි නේද එතකොට කල්පනා කළ බාන්ට ඇයි කියහන එතකොට කියනවා මේ ශරීරය කියන එක මේ කුණු ශරීරය මැරුුණම මනුස්්‍යෝ බලන්නේ ඉක්මට එළියට දාන්න ගෙයින් එලියට දාන්න. එතකොට මනුස්්‍යය මොකද ගෙදරග තියා ගන්න ඇත මේක උතුරන කට ජරාව ගලන්ටවන්න පණුව නලියන්ට පටන්ගන්න මේ දීවල් එක්. එතවට දවස් හතක්ටක් හතුන හතරයිතියාග නික්මට අයින් කරනු.ඉති ඒ ශරීරයක් වෙනුවන් බොරුවට ලොකු මිනි පිටි තියල ලස්සනට අන්දූල කරනකි අර්ථයක් නැහැ. ඒ නිසයි මකින් හැබයි මම ඕක අනිත්තායට කරන්න කිව්වොත් ුවට ආස කරන මිනිස්වින්වජීවත් වෙලා ම මරිදදි අවසන් කැතිි පත්‍රය මෙහිම මෙහිම මෙහහිම කරන්ටය කියල ලියන. දවාදරුවත් තින්නෝ මොකන තත් ඕක කරන්න කැමැත්තින් ඉන්න. නේද ඒ අයි මාත් එක ගැටේවිනි. හැබයි හැමදටම වලඩා ආදර්ශේ උතුම්නී කිව්වා. පින්වතන ඔබ කියන්න දැම් මට රේනුකාණේ චන්දවිමල් හාමුදුරු අපවත් වෙලා රබර් කොට උඩයි අන්දත් එක්කම තිබ්බන ස මද සරර නාවනි අරිදම්ම නාය ස්වාමීන් වහන්සේ අපවත් ව නාම විදිහයට තැන්පත් කළලා. එතර කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඒත් චිතකයේ දැල්ලුවද නැද්ද. දැල්ලුව. දැන් පිච්් වේ රේනුකානය චන්දවිමල නායක ස්වාමීන් වහන්සේ වද්ද. නාවිනි අරයදම්ම නායක ස්වාමීන් වහසේ වද්ද ඇයි නෑ කියන්නේ. ඉහෙම කලා නම් පාපික කොහොම වීද. අර වගේ සිල්වන්ත ගුණවන්ත නීද එහෙමුණුත් අපිට මහපාපයක් වෙයිද නැද්ද වෙනවා. නමුත් අපි දකින්නේ කුහොමද. සරීරේ සර්ල දෙයක් හිතැන් අම්මා තාත්ත මැරෙනු. මැරුණහම මොකක්දමී මොකද චිත කිය හදල ැපත් කරන කරලා බෑන තුන්වටයක් යනවා ඇස් බැඳලද මන්ද එක් යන්නන්නේ න වටේ ටක් යනේ නි පැත්තරෙක් යනන මොකකාරරි එක සිද්ී ඇතින මුලා කරන්න මොක්කරිකක් වේ නති මොකක්රරි මන්දන්නේවා උබල දන්න ඇති මේ අපේ තියෙන මෝහි. ඉඩ පස මොකද කරන පන්දමින් ගිනි අවුලෝනවා. එමනත්න් එමන ඇත් දර්ුව කහරි අවුලෝනවානි කරන්න දැම් පිච්චුවේ තාත්තවද දැම් පිච්චුවේ අම්මවද. ම කොත්මොකොද වෙන්නේ හනන්තරීය පාපකර්මය එහෙනම් මෙතන නැද්ද යමක් තියනවද නැද්ද තියනවා මෙන්න මේ නොදකිනදී අවබෝධ කරඩයි මෙතන කියන්නේ. එදකට අම්මා නිවී නම් ඌගොලු කියනව නම් පැහදිලිුව චිතකයේ දාලා තියෙන අම්ම නිවීනම් පුච්චදදි. අර හාමුදුරුව නිවී නම් නෙවේ නම් අම්ම නොවේ නම් තාත නොවේ නම් ඒ ඉන්නේ එන ගැ ු බාඩන්නේ. අම්ම නොවන තාතනඕන කෙනෙක් වෙන ඇයි හනම් මැරණට පස එතන ච්චාද අඩන්න්‍යයයි අන්නේකයි අවබෝධ කරන්න තියන්නේ. අන්න ආර්ය දර්සනය අන්න ආර්ය දර්සනය. අන්ආරි දර්ශන එහ නං අපිට ගැටලුවක් තිබෙනවා. දැක්කනීද අපි දකින ක්‍රමය තුළ සෝකයේ දුක වැලපීම හටගන්න විදි. ආරි දර්ශනය තුළ සෝකයේ වැලපීම හඬා වැටීම නැතිවෙනවකි වකයි. අම්මට තාතර සැලැවෙන අවුරුදුද අසුවා අනුවෙනක අන්තිවදවසි මනාලියක් විදියට සරසැල ඔක්කොම කරලා මහා උස්සවේ හැබැයි බුදුරෙන් වසලයි කාලේ නවසීවතකේ තියෙනවනෙද සොහනොට හිදෙන්ම තියෙනවද නැඇ්ද ඕක මම දැක්කේ එකක් ඔ රේනු කාන චන්දමිසුන් ලස්සන්ට කියන එක තැනක එවීඩුවකේ මන් දැක්කා. එතකට මේ ගොඩක් තැන්වල හාමුදුගොලුමම කියා දෙනු එද කල්මන් මේ ගත්ත පින්නතුට මේක වැදගත් තව පැත්තත් පෙන්න්න ඕන නිසා. ැන් ඔබ තේරු ගන්න ම කියපු කාණය ඇත්තත් යෙනවද නෙද. කෝ බණ කියපු හාමුදුරු එදා බණ කියනවා පොත් ලියනවා දැන් ඉන්නවද නෑ. වෙන දම්ම වයනවා පිහෙනවා හොයල බලනවා දැන්හිම තියෙනවද කතාබා හැසිරලි මුකුත් නැහැ. එතන බාණ් ඉස්සර සෝහනට කනත්තර දා ඇවිල් තිනෙන බල්ු බලු කාලා තිී. ජීවත් වෙලා ඉන්න කාලසීම තිසරණය දන්න ධර්ම දන්න කළ කියන්නේ බාන මෙතන මොකක්දූ දෙයක් තියෙනවා කියන එක බෞද්ධ වෙච්ච අපිට දකින්න පුළුවන් මේ ධර්මය නිසා වෙන ආගමක කෙනෙකුත් මේ සභාවට පත් වනාට එය දන්නේ අන්න ලාබේ සහලාබි ප්‍රඥාව වඩන්ඩ බෑහි තැන්වල ප්‍රඥාව වඩඩ තියන්නේ බුද්ධ ාසනික විතරයි දැන්තෙවුණ නිද කිය දෙනක ඉහෙනම් ඇත්තටම ජීවත් වෙලා යිද අම්ම තාත්තව මැරුවොත් අනන්තරිය පාපකර්මි අජාසත් ඒක කළා. මැරණට පස්සෙද ගිහිල්ල අපි ගිනිය විලුවවා ඒක හින්ද තම පිච්චුණි. හැබැයි ඉතන අනන්තරී පාපකර්මි නෙවී කිය ලඔබ කියනු. නෙවී තමයි. එහෙනම් පින්වතුනි දැම් බලන්නේ ඇත්ත. ැමුණුවද ලතයන්නේ ඇත්ත නමුත් අපි අඩනුව අම් අනිවේනන් තාත්ත නෙවී වනත් එතනන්නේ අපි ඇඳුුව. එහන් දැකපු කරමේ වැරැද්දත්වයෙනවා මකද තියෙන්නේ. එහෙනම් මරණ බය ඇතිවෙන්නේ මම කියන්න දැඩි හැඟීමත් එක්කයි. මොකක් එකද මරණ බයඇතිවෙන්නේ මම කියන්න දැඩි හැඟීමනි සයි බයුපදින්නේ. එහමනං ඔබ කියන්න දැම් මලමිණිය කිය නොද අම කියලා මං අම්ම කියනවද මන්තාත්ත කියනවද කිව්ව අපි අම්ම නැතුා අනේ තාත්වයේ නැගි ටින්ඩ කියලකිව අපි අපි පින්වතුන එතන තියෙන්නේ කුමක්ද දැන් එතන තියෙන්නේ කෙස් ටිකක් ලොම් ටිකක් නියපතු ටිකක් දට්ටිකක් හම මස් නහර ඇටකටු ඇටමිදුලු වකු ගඩු හදවත අක්මාව කුඩා බඩවැල මහ බඩවැල අසෝචි හිස්මොලේ. පිත සෙම සැරව ලේ දහදි අර් ගලාගනයන ටික. නහර වැැල්ව ඇතුළෙ තියෙන සුළග කියන සභාාවේ සීතල වෙලා ගහිල උමුසුම අඩුවෙලා ගිහිලක් උණුසුම වෙනස් වෙලා. මේ කොටස් හතර දැන්තියලෝ. එකට එහෙම නම් මෙන්න මේ හතල දිහාපි දකින්න නැද්ද මම කියලා අම්ම තාත්ත කියල දැක්කෙන නෙද්ද දැන් අර වේදනා සං්ඥා චේතන සිතචුත වෙලා නැතිවෙලා නීද ආන්න බලන්න ස්වරූපෙ රූපයට වේදනාව සංඥාවට චේතනාවට විඤ්ඥාට ආසාාවෙන් බැදි්චකිනාට රාධ සත්වයා කියලා කියන ංන්නතුනිකා අඒගතැනික බුදුරනෝ සේකර හදකිර බික්ෂුර කියාදන්න නමුත් නුවණින් විමසල බලද්දී බලද්දිී බලද්දී එහෙම දෙයක් මේ තුළ දකිින්ටත් නැහැ පින්ව තුළි හැබැයි වේදනා සංඥා චේතනා ආදිදික පැවැත්මත් එකර ඇවිදල කතාබහ කල ඉන්න වෙලේ අම්මතාත්ත මැරුවනං අනන්තරිය පාපකරමි බුදුන්ගේ සෙලව්වා නම් අනන්තරී පාප කර්මේ බුදුරජාන් වහසගේ චිතකයට ගිනි දල්වනි කවුද දෙවිවරු සහ මල්ල රජදරුවෝ. දැන් අරහිම් පාපයක් වුණාද අනන්තරය නැහැවුන්නේ. රහතන් වහසේ ගේ පින්ුවම් පැහොම චිතකට දල්ලුව සහර උපාස උපාසිකා වෙන්නට පුළුවන්. අනන්තරී පාපකරම වුණාද නැහැේ. ආන්න එහෙම නම් දකිින්ට පින්වතුන මරණය දිහත් වයසට යෑම දිහත් බලන ක්‍රමයක් තියෙනවා මොකදද තියෙන්නේ බලන්න ක්‍රම ඇ තියෙනවා එහෙන අම්ම තාත්ත නැතුුණට පස චිතකයට ගිනි දල්වද්දී ඒ අනන්තරී පාපකරමින් නිවී නම් සම්බෝට හැපුුණ උම්ඹලකඩේ කෑවහම් ප්‍රාණගාති වෙන්නෙකු හොමද කියන්න ්‍රාෝගක භයාානක මොකක්ද. අන්න සක්කාය දිට්ටිය නිසයි මාංස ප්‍රශ්නයන්නේ. මමත්වේ නිසා ඉපදිච්ච දෙයක් ඇයි දකි එහිමනි හැඩෙත් එක්ක දැක්ක දැක්කනේ අපි දැක විදිහ. තෙවන නිද කියාදනක තෙවනද. ඒයිකිවේ ප්‍රාණගාත එතන නැත කියලා. ප්‍රාණගාතැක් වන්න පනතියෙන්ට ඕනි මැරීමේ චේතනා මැරීම උපක්‍රමයසාහ මැරීම ඒකයිකිවවේ. බොදුවරු හේතු සහිතවයි යමක් පෙන්වා දෙන්නේ. සද්ධෝනිකි ෝකට දැක්කනේද බුදුරජාණන් වහන්සල්ලා ලෝක පෙන්න ලස්සන අපි දකින විදිහ අපි බලන්නේ කෙස්කොඩක යුතු පුතජ්‍යන තර ගලපන විදිරණ හදන් යොක්කොම හද්ද්‍ය දූවා මෙහෙමයි මෙහෙමයි කියලා නින්දා පහස කළ වාද විවාද ගොඩක් නොකායින්න එක වෙනම එකක් දෘෂ්ටියය වෙනම එකක්. දැන්දක්කනේද මෝහෙකනෙක හැදිච්ච ලස්සන එහෙනම් ගිනි තියෙනව නං අර අම්මතාතගේ චිතකට දැල්වා එහම් අනන්තරීපාපකරමෙන් පත්වෙච ේනුකානේ න්ද ිල නායක ස්වාමීන් වහන්සේ අපත්වෙච්ච ඒ නායක ස්වාමින් වහසේ වෙලා වන අවසර මේ නාවනි අරිධම්ම නාක ස්වාමීන් වහසලගේ චිතකටත් ඉතන හාද ගොල දැල්වෙ නද. කොච්චර සිල්වන්තද සමාධී දීනුකර ප්‍රඥාව දියුණු කරන්න විහේසිච උත්තමයෝද දැම් පාපයක් වුණාද ඇයිඒ අපිහෙම දැක්කට එතන ඇත්තේක නෙවේ නිසාම. නීද ඒකන කිය මම මගේ මගේ ආත්මිකන ස්භහ ඇත්තකත මැර සත්ව එහෙමනැත්තන් පුද්ගල වසයෙන් දකිමින් ම ග්‍රහණය කරගන්නේ. දැක්කනද මේ වෙන දී. ආන්‍ය එෙමනම් පින් තුනී දැන් අපි තෝ අබේර ගනිමුූ මේ කාරණින්. දැක්කනේද මංකිවේ ශ්‍රමණයක් වෙන් නෑකිවවා සැබෑ බ්‍රහ්ණෙක් වෙන් නෑැකිව මොක්ද වයසට ෑම මරණය කිෙනක හරිට අවබෝධ කරන නැත්තං ය ශ්‍රමණයෙක් නොවී. බ්‍රහ්මණින් නොවී කිව. වයසටයනක මරණය මුකක්ද කිය ඔබ දන්න නත්තන් යා තමයි ශාස්තුන් හස හොයාගැනින් දඕනනි කිව්ව. හරි ලස්නය මෙකයා දෙනක මෙන්න බලන්න පින්නතුන මේ ජරා මරණගෙන කතන්දරී. හැබැයි මේ ජරාමන්න දි බලන්ට ඕනි ජීවත් වෙලා ඉන්න කෙනා. හොමද බලන්න ඕනි සක්හයේ දිට්ටිය නැතිවෙන විදිහට කොහොමද බලන්ටඕනි සක්හයේ දිට්ටියය නැතිවෙන විදිහට සක්කාය දිට්ටියය නැතිවෙන්නේ කොහොම් බැලුවොද්ද ආත්මයක් කියලා බැලුවද අනාත්මයි කළ බැලුවොද්ද එන අනාත්මයි කියෙලයි බලන්නක න මෙතන. සක්කායි දිට්ටියය නැතිවෙන්නේ නිත්‍යය කළ බැලුවද අනිත්‍යය ක ැලුවොද එන මෙතන කියන අනිත්‍යයයි කල දකින්ටයි සක්කා දිච්චිය දොරු වෙන්නේ මේ දුකයි කලා බැලුවොත් ද සපයි ක බැලොද දුකයි කියල බැලුවොත්. දෙ බලන්න බලන කරමි. එනම් එතන තියනෙ මොකක්ද හේතුවත් පලයත් හේතු පලදහම. මෙන්න මේ ක්‍රමීට දකින්ට කෙනවා ජරා මරණය. කෙනෙක් හැදුවාකිවොත් හේතු පල දහම නමි. තමා විසින් කෙරවාකිවත් හේතු පලදහම මම කියල බැලුවත් හේතු පලදහම නවී එනම්දී දුරුුවෙන විදිහට ලෝකයේ තියෙන දෙයක් ද්‍යයා එක ස්භාවය ස්භාාව විදියට තේරුම් ගැනීමක් ගැනයි මේකයාදීන්න. එතකොට දැ බලන්න මෙතන කෙටි කරුණුටිකක් කියාදෙන් ඔබ සරලව තේරුම්ගන් මං ඊට පසේ අපි මේක බලන්ට ඕන මේ භාවනාවක් විදිහට වඩන විදියට කතමන් පනාවසූ ජාමන්න්නම් මොක්ද මේ ජාමන්න්න සාරිපත්‍යය හස විස්තර කරන. කතමෝ ජරාමන්න සමුදය මොකක්ද ජාමාණයන්ගේ හට ගැනීම එකන වයිසර ගල්ලා මරණය කෙනගේ හට ගැනීම මොකක්ද. කතමෝ ජරාමන්න නිරෝධ මේ වයසර යෑම මරණය කෙනක නිරුද්ධ වෙන්නෙ කොහොමද. කතමා ජරාමන්න නිරෝධගාමිනි පටිපදාති අනෝම ජරාමරන්න නැතිවෙන ක්‍රමී මොක්ද වැදගත්මික ක්‍රමී ක්‍රම හදා දෙන්නට මේ විදියට මෙහිම දිේ දයක් තියන කළම කියන්නේ මේක තමයි සම්මාධි්ි දැන්ඔන්න කියා දෙනවා මෙහෙම කතමම් පනවසූ ජාමටනද අපට පේනු මේ විදිරයට දැක්වුන්න සෝකය පවතන විදියක් නැහැ මොකක්ද මේ ජාමණන්න ද මෙෙම කතම ජරාමන්න සමුද ඒ ගැන කියල කියාදනවා මෙන්න මෙහෙම නොම යා තේසං තේ සං සත්තාන තම්ම තම්හි සත්ව නිකායි ඉතුට අපිට පේනොම කියනොම ඒ සත්වයගේ සත්ව නිකායි කිය නිකායික කොටස කියනක ඉතිර අපට පැහැදිලි අපිට උන්නන් කතා කරන්න පුළුවන් මෙහෙම සිරිසේනගේ මරණේ ගුණ පාලගේ මරණ සුමනදාසගේ මාරෙමණ උුමවතයගේ මරන්නේ ඥානවතයගේ මරණ හොම කිවතීවරයක් කරන්න පුළුව ඇද බෑන නේද කෝවිි පැටියගේ බරණන්නේ හි ඉවරයක් කරන්න බැන පෙන් නතුන සත්වයා කිවහාම පොද්ද වී පොදී. හොඳ එතකොට මේ සකල සත්වයා ගැනයි මෙතනදි පොද්ව විස්තර කරන කොහොමද ඒ සත්තු නිකාහි. සත්වාතරත් තියනන කොටස් මනුස්යෝ දිවියෝ පූසෝ බල දෙවියෝ බ්‍රක්්ම විධව ඇති. එතවල දකිට තියනවල මොකදද ජරාකිව්හාම වයිසට ඊට පස්සේ මරණය කිව්හාම අවසාන මරණය එදවටම කියා දෙනවා ජමක විස්තර කන මේ කොහොමද මේ ජරාව ගැන කියා දෙනෝ මුලිම මරණට කලින් මුකක්ද ජරාව කියන්නේ ජරා ජීරණතා එතුකට අපිට පේනවා ජරාවට පත්තිනවා කියන වයිසට යන එක ජීරණතා කියල කියනෙ දිරාපත්වීම ජරා ජීරණතා එතකොට කෙනෙක් දිගට දිගට පාරක ඇවිද්දත්ඒ පාර හැදින්නේ දඩි පාර වගේ හැදිනු මිරිස් කල මිනිස් එ ඇැබරලම මේකරට පස් මිරිස් ගල් ගෙවිලගේ පොඩ්ඩන්න ඇද කායක් කිය මේක මිස්ගලින් ප්‍රෝජ රංන්කල හොන් ුවන්ද බරිද පුළුව. ටී කැසැටුනත් කරකෝල කරකෝල මොකදවෙල මැදිල ගිහිල්ල තියෙන්නේ එම නැද්ද තියෙනවා. ෆෝනික ුුණත් මෙහිම ඔබල ඔබල මේම කරලා ඒවා ගෙවිල 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 ගිහිල්ල තියෙනවා. නැද්ද එතකොට ආ මග හොයන්ඩ බැරිද. පුළුවන්ද බැරිද. අපි ඒකින් පේවා මේකමි ගොඩක් කල් අරන් තියෙනෙ එකක්. නේද? ඒගේ සමයි අපිත් ආමග හොයන්න පුළුවන්. දත් බිඳිල ගිහිල්ලනම් ගැලවිලානම් කෙස්රවුල් පැහිලනම් හම රැලි වැටිලනම් ආමග හොයන්න්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන්ද ඒකිනාව දැකල මෙ කුඩා දරුවක් කියලා. තරුණ දරුවක් කියලා නැහැ. තරුණයි මෙහෙමයි කියලා කියන්නේත් ආහා මග. මේි ෙ ලොම් නියපපුොත සහිත මේ සරීර යාමාගක් කියන්නේ. තෙරනෙද කිය දෙනක මේක තමයි වයිසට ම අපටක ගැලවෙන්ට පුළොකුමක්කීම නැහැ. ජරාවට පත්වීම දිරාපත්වීම ඉට පස්සේ කණ්ඩික්්චන් කලකැන මේ කැඩි බිදීම යා මුදෙන් මම දැක්කා සමහර වයිසටයද නියපොතු බලන්ට ඇබරිලා ගොරෝස් වෙලා දෙ ඉස්සර වගේ පාට ගෑ වහම ඒවයුද්ධ විච රූපෙත්ත එක් නිය පුත්තු තොල්පටවල් පාටගලු ස්රූපය වෙනස්. අ ස්සලතින ගතිස්වරූප මතුවෙන්නේ නැහැ. ගැලපෙන් නැති ස්වභාවයක් හටගරගෙන නමුත් අපි ආස නෙද්ද. සමහර කෙනෙක් කොච්චර කැමැතිද. සමහර කෙනෙ වයිස කියන්න කැමැති හැ. නමුත් එයත් කැමැති ලස්සන විදිහට අඳීට එහෙම වනත් නැද්ද මෙහිත ඇතුළ තිරමු අදර. මේ ජීවිතයකන තේරුම් කරන්නේ කියන්නේ නේද එතකොට මේ කැඩී බිදයාමක් වේද එතකොට ඒවගේම තමයි අර මෝරලයාමක් වේද දැන් අභගේඩියක් මෝරලයදදිමුකද වෙන්නේ ඉදිල ඉදිල ඉදිලා ගහින් වැටින මට්ටමට එනුවනි කහ ගැහිලා එතුර අපි තේරෙනවාන එතකොට මහා වෘක්ෂ ගස් තියෙනවා ්‍රාධදපුරේ ය ඇත පැළි පැතිවලට ඇද පාදදිගගේ දව මයිගස්ස මහා රක්ෂ ගස් එතුර ඔගුල්ට මොකද හිතයෙන්නේ. ගොඩක් කල් කියලා හිතෙනු. ඒ ගහ නිසොල්මන ඉන්නවා වැඩි හිටියකුත් නිසල්මන්වෙන්න ඉටික්නේ වයවුද වන්න වෙන්න ඉස්සර කලබල ගැ ටික වෙනස් වෙලා නේද ගහත්තේ වගේ. ඒ ගහම් මොකද වෙන්නේ තවටක කාලෙකින් බෙන හැදිලා කඩා වැටලා අතුවිති ටිකටිට මුලගාවටනකම් පස්ම වෙලා යනු. මේ ධර්මතාව තමයි ඒව කාලබීල හැදිච මේ සරීරත් තියෙන්නේ. වලිත්ත චතා කලකින් මේ හම රැලි වැටීමක් වේද.ඒවයවර්ධ වීමත් එක. ආයුනෝ සංහානමි ආයුසයේ මොකක්ද වෙන්නේ ශැවීම ගෙවයාමක්. ඉන්්‍රයානම් පරිපාකුමි ඉන්ද්‍රියන් ටිටික ටිටික මෝරලයාමක් වේද. ඒගේ අයං ූචතා උසු ජරාක තමයි ජරාව. මේක තමයි මොකක්ද වයසටය හැම තමයි වයසටය. එතර මෙන්න මේ කාරණ ටික ද බාණ්ඩ ඉපදීමත් එෙක්ක මරණය දක්වා යාගේ කෙස්ලොම් නිය දත් සම්මස් ටිකට වෙන ධර්මතාවමි කියන්නේ. එ බාණ් මේ ධර්මතාවේ මේ විදිර වේගන යනවා. දකිින්න්න ඕනේ යමකින් මොකද දකින්න ඕනේ. ප්‍රඥ්ඥා ඇසින් සිතිින් දකිින් ටඕනිේ සිතිින් දකිින් ටනි.ය ක්‍රමානුපුලව දකිින්ට දකින ක්‍රමි අපි ටිකක් ඉගෙනගමු. මරණ ගෙනත් අප කෙටියෙන් දනගෙනු ඉට පස් කියෙන කතමංචාවසු මරණ මරණය කියනීම කද යා තේසන් තේසන් සත්තානං තම්මා තම්මා සත්‍ය නිකාය චුතිචාවනතා චුතවීමක් චුත වෙනස භාවයක් බේදෝ බිඳියයාමක් මේ ඇස බිඳිය අනුම කන බිඳිය අනුවස් කන්දයන්ගේ බිඳයාමක් වේද අන්තර දහන කැන අතුරු දහන්වීම. දැම අපිනි සාමානි ගැත්වත් දෙවියෙක් ගත්තුත් හිටියා චුතවනා ක නෑදන්. ්‍රහ්මයක් ගත්තුත් එතන චුතවුණ මුරස සරරයක් දකිින්ට නැහැ කියනවා. එතකොට මනුෂ්‍යය ගත්ත කතාබා කලා කල්පනා කර දැ මුකුත් නෑවගේ. නේදේ? ක අතුු දහනාව ගැන අන්ත්‍රධානම් මච්චු මරනග කියැන මරණයට පත්වීමක් වද මච්චු කියන මාර්රයට නීද. එතකොට කාලකිරිය මාරයාගේ ක්‍රියාව නේද. මොකදද මේ මරණය ගැන කියන්නේ. කාලකිරියා කන්ධානම් බිහිදූ ස්කන්ධයන්ගේ බිඳීයා මර අපි ගෙන ගන රූපයේ ඉටවැසේ බිඳිල කියලා කියන්නේ හුස්ම වැටෙන්නේ හාටික වැඩ කරන්නේ දොස්තනුල්ල මෙහිම අලල බලනු. නලාවතියනවා ඇගේ රස්්නයමිහි පොඩ්ඩ බලවා එතකොට ඩෙඩ් බෝඩිය එකක්නේ ඉවරයි. නීද බලනුවනහිම ස්කන්දයන් බිදිලා යාහොයන්න රූපේ අනිත්‍ය හො යට බෑලි. ත මෙතන කියන්නේ කන්ධහනම් බේදුකිව රූපය විතර න්නේෙමි. විදීම, සඥාව, චේතනාව විඤ්ඥාණ මිසියල් බිදියයාම ඉවරහිතනින්. බාන් මේ සත්ව්‍යයාාර්තියන මේ සත්වලෝ කිසභාවය. කන්ධානම්බේ කලේභරස්ස නික්කේපෝ කියන කලබරස් නි නිකේපො කියල ැන මුර්තසරීරයේ බැහැර කිරීමක් වේද. ඉතර බුදුරජාන් වසේ මරණය ගැන පෙන්නු අදදී සම්පූර්ණ හැම පැතිකඩම් හසු වෙන විදිහයට මෙතන නිර්වචනයක් තියෙනු. මෙතන නිර්වචචනයක් තියෙනු. මේක තමයි කියන මරණය කියලා කිය. ඉති අයංච ජරා මෙය යිජ පයිසටයම් ඉදංච මරණ මෙයයි මරණය කියන හොඳයි එතකොට දැන් අපි මේකදී අහනුව ඊට පස්සේ ප්‍රශ්නයක් කියා දුන්න දැන් ජරා මරණ අඳන ගන්න ඕනෙ කිවන්නේ ද මේක පොඩි ලස්සට විස්තර කිරීමත් තිබුණ ක්‍රමමාාවනකූල ඉඩ පස් කියන මේ ජරාමරණය සමුදය දැන ගන්න කිවන්නේ සමුදය ගැන කියා දිකන මේකතම වැදගත්මකද සමුදය ඉපදීම මොකක්ද ඉපදීම අර්රි සත්ත්‍ය ගැන කිය ද ආසාව කියල කියනුවුන් ද මෙතැනදි කියමකක්ද ඉපදීම. දැන් එහෙනං ජරාමරණ විමසධතින දැනු පිළිවලට ගොහොමදී. ස්්‍රාවකයා පළග බැඳගෙන වාඩි වෙනු. කලබලයක්ක් නැතුව පුටුව හරි වාඩි වන ිහි කෙනෙක් වට පුළුවන් පැවිදි කෙනෙක් වට පුළුවන්. එයා පුටුවක තැම්පත්ව වාඩි වෙලා තමන්ගේ සිත, අ ජරාබන්න ගැන සිහිපත් කරට යමු කරළු. කොහම දෙයක් සිහිපත් කරන්නේ එයා හල්පනා කරනවා ටිකටික දිරා යනවා. ටිකටික ජරාවට පත්වුණ පත්වීගෙන යනවා ඉට කණ්ඩිච පාලිච්චන් මොකක්ද දැන් දත්තා ආදිදී වෙන දවගනමි බුරුල් වෙලා කැඩිල බිදිල ගිහිල්ලා. ඉස්සර දසන්දක්වල සිනාවිදි දත්වලින් බොම ප්‍රියමනාපයි. බොහෝ පිරිස් හැරිලත් බැලවා දැඟීරූපේ ස්වරූපය වෙනස් වෙලා. ඔහුද නෙද්ද. අතින් අප බුරුද්දා ගන්නේද මේක හොයන්න්න බෑකිලෙහි තඩපා එහෙමවෙනි නැහැ අපිදදාහණ්වෙේ ඉස්සරහට බොරුදට්ටික නිර් තවුරුද්දායකින් පාලෝගී. ඒක හපා ගන්න මුණහරි කෑම කණ්ඩත්ය පෑණි නමුත් පින් නතුනි එවනාට හොයන්න පුළුවක්න්නේේ ද එතොට මොකද වෙන්නේ මේ කැඩීවිදිලා හයන ඒවගේම තමයි හම රැලි වැටුණා ආයුසේ ගෙවි ලගිහිල්ලා. ඒවගේම තමයි ඉන්ද්‍රියන් මෝර ලගිහිල්ල ඇසකන. වෙනද වගේ නෙමේ පෙනීම දුරුල වේගන ගිහිල්ලා. වෙනද වගේ නෙමේ රසේ දැන ිනැහැ. වෙනද වගේ නෙමේ බේතක් ගත්වොත් තව ලිඩ දහයක් මතු වෙනු. හිටගත්වොත් වාඩිවෙන්න බෑ වාඩි වනොත් හිටගන්ට බෑ. අතක් දික්කලොත් නමාගන්න බෑ නැමිච්චාතු දී ගයර ගන්ටත් බැහැ. බත්කට කන්්ඩ අදෙක් ඇගි ටික මෙහෙම අකුල ගත් හම රිදිඩ ගන්න සිද්දාාල ප ගාල ගාල අදක ඇදගන්න එහෙම නැද්ද අපිටස් ලකුණු මතු වෙනහි අපිත් දන්නුවද. එතකොට එහම වෙනවාද නැද්ද ත ඉදිරියද හොඳට මතු වී වී එතකට මොකද වෙන්න මේක තමයි? ස්සභාවය ඒකයි ආනන්ද ස්වාන්ස යහනි ස්වාමිණී භාග්‍යවතුන් වහ සවසාන කාලය අවු දසුවයි ඉන්හ සිට. ස්වාමිනිි භාග්‍යවතුන් වහහා ඔබහසි දැන් වෙනද වගේ න මේේ කොද ඉස්සර වාඩිය වන හාම හරි ඉදගැව වගේ හරි කෙලිින් පිටනවා දැංචුට්ටක් වකුටු ගතියත්තියෙන. ඉස්සර ඇස කන ඉතාම ප්‍රභාස්වර හරිී ලස්සනයි දැන් රැලි දෙකතුනක් ඉතර අපට පේනෝ බුදුරයන් වන්සේ අපි වයසසුව කියන එකයි උන්න්නහන්සේ වයිසට අසුවට පත්වීම අතර ලොක වෙරත්තිය. හරි තාමත්නිකං තවන පෙනුමක් වගේ නමුත් බලන්න උන්නහස කියයන විදිිය මේ ලෝකයා මුලාවෙේද දුන්නහසකෙන ආනන්දයනීම සරීරය තුච්චයි. ආනන්දින මේ ශරීරය ලාමක දෙයක් ආනන්දින ඔබ දන්නවනේද කල්ලිකුත් වෙච්ච පරණ වෙච්ච කරත්තයක් තියෙනවා. මේ කරත්්‍ය කොහොමද නඩත්තු කරන්න කෙලේවා. ඇයිඒ යද්දිී ස්පෝකයක් ගැල පැච්ච එකක් යනවා ඒවගේ තමයි පෙන්න්නතුන ඉස්සරත් එහින් දමිෙහි කෑලි මඟ වැැටිල හොයාගෙනෙන් ඕෝනි. බ්‍රේගක් ගැහ්වාහම් බ්‍රේක්වා දින්නේ වගේ ජරාවට පත් රථයක් නඩත්තු කරන වගේ ආනන්දී නි දැම්මි සරිරයකිවා. ඊට පස්නේ ආය සංස්කාර උන්හසේ මාරයයක් ගෙල්ලින් මත අත්හැරල බාණ්ඩ් උන්හසේ මහපාරි වඩිනුවන ඇයිඒ උහසේ ඉරධී පාවිචි කරන්න තිබුණ පහසුවෙන් පාවිචි කරන්නේ ඇයියේ. මෙයයි යථහර්ථය බුදුවරයගේ කයටත් මෙයැයි අථහාර්ථය ලෝකෙට ුගන්නනු. දෙවියන්ට මිනිසුන්ට ුගන්නන උන්හන්සේ. කලන්තය අල්ලනව උන්නහස දෙවිනිසුන්ට ුගන්න නො මෙන්න බලාගන්නට. ඇයි පිපාස දැනන්නේ. මේ ඉන්ද්‍රියන්ගේ මේ ක්‍රියාකාරරිත්වය තමයි බුදුරජන් වසටත් තියෙන්නේ. උහසට බඩකන්න දවුන්න ඇදද. පිපාස දවුන්න ඇද අපි වගේ කෙලෙස් වැගිරුවෙන. පැටික කිල්ුව ඒ ඇයිඒ මී ඉන්ද්‍රියන් එදා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන්නේත් අපිටත් ඇස තියන්නේ බුදුරන් වහන්සටත් ඇස බුණ අපිටත් කනතිබුණ බුදුරජාණන් වහන්සටත් කනක්ති බුණ නාසේ දීවකව මේයි අවබෝධ කලේ ඒතුළ ක්‍රියාකාරී ස්වභාවේ තමයි උන්හසේ විස්තර කරන්නේ ඒකයි මේ දහම අපිටත් ගැලපෙන්නේ සත්වයට ගැලපෙන්නේ දෙවියනිසුන්ට ගැලපෙන්නේ ද කිය ඒතර සමහර යහනවා බුදරයන්නස නරෝධ සපතතිිට සම්බඳන යම්යම් දිවල ඇයි බැරෝගගේ සමහරයි තරකරනෑ බුදුරයන්ුස ගැන සාමානි කෙනෙක්නි. ඒකෙන් නෙමේ සාමාන්‍යය කෙල තෝරන්නේ. උන්න්නාසට අත්ති විසේ සහැකි අතියේ දි ලෝකෙටදී පවාදර්සී. ආදර්සේ උන්නාසේ තනදික් වැටනද කොයි මොහොකවත් මනසින් නැත පින්ව තුින්. එහනම් මොකක්ද හේතුව ජාමණගෙනන අවබෝධිනමේද. ජරාමරණ ගෙන අවබෝධී එනම් කයි අනිත්‍යතාව පිළිබඳව තියෙන අවබෝධ එහම් පිනතුන මෙතනද කියනවා මොකක්ද ජරාමරණ හටගත් ජාමන්න අවබෝධ කළ ජාමාමන්නය හට ගන්න හේතුවක් මොකක්ද හේතු ඉපදීම එහම් ගලපන්නෙමු කොහොමද ජරාමරණ මට වුණ කියලද දෙවියක් කලා වෙන කෙනෙක් කලා කියලද කොහොමද ඉපද අන්න මම කියනක නැති වෙන කරම මේ හේතුව තිබුණොත් මේද තියනවා දැම් බලනවාද මේදිහා මම අසවලා අසවල් පුද්ගලයා කියලද බැලුවේ දෙවිය ඇති කලා කියලද බැලුවේ වෙන කෙනෙක් ඇති කර කියලද බලන්නේ ඉපදීම නිසා කියන්න අන්න ක්‍රමේ. මේකත් එක තමයි ධර්මවබෝධිරෙන්නේ. ඉපදීම නිසා හටගත්තා කොහොමද දකින්න ඕනේ අපි බලන්නේ කොහොමද දදුක්වෙ විද ගණඩබ අසනී පුුණ හම කවා දන්දුන්නා සිල්රැක්කා සංගයවන්ධනාමාන කලා මෙහෙම කලා මෙහෙම කරපු මට මෙහෙම උනානේද ම මේ ජීවිතයේ පවක් නං කරලනේ සෝකයේ වැඩි වෙනවා දුොක වැඩි වෙනවා ඇයි මෙහිෙම වුණේ අසවල් ව ඉන්න මෙහමම ඉන්නන්නේ ඇ ඇයි මට වුණේ ඇයි එහෙම පේන්නේ දැන් ජරාමරණ දිහා බලන කරමි වැරදි නයාගේ හැඟීමමත්ති නිත්තේ ව්වරපු මට මෙසේ නොවිය යුතුයි. ඒක තමයි සක්කා අයදිීට්ටියය. ඒක තමයි අනිත්තිද නිතය කෙල බැලවකෙන නාත්මද ආත්මයි ක බැලුවකය නෝකට දොක්්දේ සැපයි කෙල බැලවකන නෝකට. දැම් මෙතන කියන හමනම බලන්තර කොමද ඉප්‍රදිච්චනසා මොකදද. අන්න ඉපදුනා කියෙන ඇස කනනා හිත් දිව කෑයමන සම්මගේ බඩි මෝරලා හටගත් තද ඉපදුනාද දැන් බිදව පන් ඉහෙමයි බලන්නති තෙරණදක ඇදනක හැම සිද්ධියක්ම මේ කොන්ද වාතාමාරුගට කැක්කුම ගැහුවත් මදුරුවෙක් කාල වේදනා ආවත්මකක්කින් දද ඉපදිච්ච නිසා දන්දීල සිල්රය කල කොච්චර හොදර හිටියත් ලෙඩවෙලා ඇවිද ගණඩ ැරවුණනා නම් ඉමක්කින් දද ඉපදිච්ච නිසා වු රි හප පාරක් ඔළුවට වැදුන නම් ඒමොකක් ඉදද ඉපදිච්ච නිසා ඇනුම් බැු ගහන්ට ැබුණන එමොකක් නිසාද අන්න ඇත්තද බොරුදේක එයා ඒ විදියට බලදදී සිත තැම්පත් වෙනවා සංසිදනවා වෛර කරන්න කෙනෙක් නෑ පලිගණ්ඩ පුද්ගලය දකින්නේ ඇයිඒ ඉපදීම නිසා හට ගත්ත දෙයක් මියක්කොම. බඩකින්න පිපාස එනවා පහිට නෑ බත්වවෙලක් වෙලදින්ට වයසර ගිහිල්ල තනිවෙලා කවුරුත් නෑ. දරුව හැදවා මෙහම මෙහෙම කියල කල්පනා කරන කර ඉන්නවා සෝකයේ වැඩි වෙනවා තරහ ගැටීම වැඩි වෙනවා. හැබැයි පිනවනයා බලවා නෑ මේක හටගත්තති මට දරුවූ නැති වන්න පුළුව. මට දරුව හිටියනය කියෙල් හිතම් නමුත් මට මීටික වෙනවාද නැද වෙනවා. නෑදැයිොත් නැක තිරිසන් සතෙක් වෙලා ඉපදුනාා එයාටත් මටික වෙනවාද නැද. ඇයි වුනේ ඉපදිච්ච නිසා. එහෙනම් අරයා මෙයා සැක්විනය කියලා නෙමි දකින්නේ ඉපදීම නිසා හට ගත්තා කියයි දකිින්. අන්න හේතු පලදම. තෙරනිෙද කියා දෙනක. ඊට පසෙ දකින්න කියලා කියනවා එමකක්ද මේ ජරාමාරණයන්ගේ නිරුද්ධවම්මකක්ද. වයිසර කියලා මර්ණය කියනක නැතිවෙන්නේ කුමකින්ද කොහොමද ඉප්පදීම නැති වුණොත්. යා ගලපනවා මේ ඇස කන නා හිදදිවකයි මන්ස ලෝක තිබුන් නැත්තක් මේ ඇනුම් බැනුම් බඩකින්න පිපාසේ මේ ආදී දේවල්තල් මානන්සික දුක්්පේ අධිදී තියේද නැත අන්න යතහර්තිය දැක්කා ආර්රි දර්ශනිය ආරි දර්ශන මේක පික්බතුලි ශ්‍රාවකයෙක්ට ඉදිනිද ඕන කිනට දකින්න පුළුවගිකක්. කාට කාටත් වෙන සිද්ධි වලිදි දකින්න පුළුව එකක් ඕනම දේකට ගලප ගන්න පුළුවග එකක්. එහ යා කල්පනා කරනවා ඉපදීම නිසා නං වෛසරගිලමී පශ්නයන්නේ. දන්දීපු නිසා සිල්රැකපු නිසා නම වයිසටගහි මැරුණේ ප්‍රශ්නටිකාා විමකක්කින් දැද ඉපදීම නිසයි. එහෙම දකිනන එක මෝහේ දන්දුුන්නා සිිල්රැක්කා මෙහෙම කලා ඇයිමං වෛසරගේ පිළිකා දිය වැඩිය හැදුනි මට. නේද ඒ එක මෝහේ චතුරාර්තය නොදන්න කමණේ තියෙන් හේතු පල දහමන දන්න කමන. දැහිෙනම් ඒක නැති කරන ක්‍රම මගේ මග මොකක්ද සම්මාධිට්ියයි සම්මාධිට්්‍රිය මකක්ද ජරාමරණ අවබෝධි කරගතයතු දැනගතයුතුවේ. ජරාමරණ හටගන්න මකක්හිදද ඉපදීම නිසායි. ජරාමාරණ නිරුද්ධ වෙන මොකක් නැතිවුනොද්ද ඉපදීම නැතුන්. ඒකට ක්‍රමේ මොකක්ද සම්මාධිට්ටිය සම්මාසංකප ආර්යෂ්ට සම්මාධිප්ටිය කිවේ මෙන්න මේ දැන් අධීගෙන ගත මේ කොටස. මේ කොටස මේ විදිහට ක්‍රියාත්මක වෙනවා නුවනින් දැකීම සම්මාදිට්ටියයි. අන්න සම්මාදිට්ටිය. තෙරනද කියනක දැ පෙරජීවිත අනාගතයට දකින්නට බැරිවෙන්න පුළ මේක බැරිදි දකින්න පුළුවන් පුළුවන්. අන්න සම්මා ධිට්ටිය නං එයා දැන් ගලපරගන්න ඔක්හොම දේවල් ටික ජීවිතයේ විඳපුසිියලු පීද. වයෝවෘද්ධවීම නිසා හටගත්තදී. ඉ පස්සේ මරණයාදි මේ සියලු ධර්මතා ගැන නුවනින් විමසු විමසා කරමයට ද ගල පණඩගන්නබෝ. දැංඔන්නේයාට දර්ශනය අතිවෙනවා එනම් කුරාකුම්බි පැටියගින් දං සකළ ලෝක සත්වයාගේ යථහර්ථය මේකයි. චෝදනා කිරීමන අහසට පොළවට දවාදරූ කාටවත්. ඇයිඒ. මේකින් තමයි සෝකයේ දුක සංසිදිල යන්නේ අන්න හිත නිවෙනවා. ඒ දැක්මට අනුරූප සංකප්පේ සංකල්ප කියන සිතිවිල උපදිලු. එහෙනම් මං කාටද වෛර කරන්නේ තරහා ගන්නේ මේ චේතනාවක් පහළ කර කර ජරාමන්න සහිත ලෝකයක් ගැන අන්නයා වෛර තරහා උපදවගන්නන්නේ ලෝකෙට එකක දුරුවෙන්ඩ ගන්නු. නෙක්කම් යඋපදිට ගන්න වටිකටික නික්කම්ම සංකල්පන යාම ජාමර්ණවලින් ඇත්වෙන්ට ගන්න එක අ නිමුොකක් දෑත්වෙනවා කියන්නේ එන ඇස කන නාහිත් දිව කයි මනසනින් හිමවෙන්නේ ඇල්ම දුරවෙන්නේ. තෙෙන නීද කිය දෙනක හිංසා සිතිවිලි බැර වෙනග සම්මා සංකප්පේ වචන බිහිවෙනවා පිරිසිදුව. චෝදනා පරස වචන නපුරු වචන බොරුුණේ. සම්මා කම්පත්තේ කයිනුත් සිල්වන්ත වෙනවා මෙවන් ලෝකේ න්න කය පිරිසඳුව අ සම්මා ිට්ටිින් උපදදි. ජීවේ පිසිඳදුවෙන්ට ගන්නවා ජීවන පැත් පිරිසිදුව ධාර්මික ගත්තු කරන ගන්නවා. වායාම අකුසල් දුරු කරල කුස ලිපදීම මේ දැක් මෙම උපදන්න ගන්නවා. ඇයි හැම සිද්ධිය මේ කර ගලපද. සම්මා සතියේ සිහිය පිහිටලා මේක තමා සිහිය ඇයිඒ සොහනට අරමන්ගේ අම්මතාත ගෙනන ගෙනනෙන වෙලා ඉඳන් අඩන්නවා වැලපෙනවා හෝතියෙනවා සම්මා සතියද නෑ දැන් සම්මා සතියේ අම්මතාත්ත සහිතයේ ශරීරයත් දකින්නේ සත්වය අන් හටගත්තා මේ නිසයි මේදී ඉපදුනි මේේදී නැතිවීම මේදී නැතිවෙනවා නේද ධර්මිටම මෙයා ගලපනො හැමකාරණීම. අන්න සතිය පිහිටල සම්මා සති සම්මා සමාධිය ඒතුළයාගේ හිත පවතින්ඩ ගන්නවා එකකම බිහිවෙනවා සමාදී උපදින්ඩ ගන්නවා. දැක්ක නේද පින්වතුනි ආර්ය සතති ඔස්සේ සීල සමාධී ප්‍රඥ වැඩෙන් ලස්සන න්න වැඩිනොෝ මාර්ගි. බලන්ඩ මේ කාරණා හතරණය හිතන්න තියන. මේ කාරණා හතර මේ හතරවිනික ඉගෙන ගත්තිී සෝතා පන්වෙන්න පුළුවන්. එතකොට මේ කාරණාවලි යුක්තනං අන්නකින් අය ආර්සාාවකයා මේ විදිර ජරාමරණ ගැන ඔවිදිට දැනගද්දී ජරාමාණ්‍ය හට ගැනීම නැතිවීම මාර්ගයේ දැනගදදි මකද වෙන්නේ යාගේ මොකද වෙන්නේ ඔහුගේ සබ් සෝරාගානූ සයම් පහාය. සියලු රාග අනුසේ නැතිවෙනවා. ඇයිඒ ජරාමරණ්‍ය විතරණය දකි නිරූපි. දිරලයාම දකි නිරාගයක් කොහෙද කෙල්ලානොයා මේ කෙස්ලුම් සහිත මේ දී තුළ දිරාපත් වෙන. මොකක් ද මුලාව කියලා රාගයාගේ ප්‍රහාාණය වෙන්ට ගන්නව කියනවා. පටිගිය දුර වෙෙන්ඩ ගන්නව කියෙනවා මොකද වෙන්නේ ඉච්චරකින්යා සම්මා දිිට්ටි යුක්තකෙන් සෝතා පන්න කියනවා. ට පස නවා උජුගතස ද දෘෂ්ටියය මනාකට රජු පිහිටය ෙන ආගමකර වෙන පුද්ගලකට වෙනස් කරන්න බෑ. ධම්මි අවච්චා පසා දන ධර්ම ගැන නොසල් වෙන සද්ධවටාව ධර්මිකි විමික ලෝක ධර්මතාව දකික මේ විදිහයට ආගොතු මන් සද්ධම් මති ධර්මිටාව කියන අන්න සෝතා පන්න වනාා එතොට කල්පනා කළ බාන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ජීවිතයේ දිහබලන්න ක්‍රමි හද පුලස්සන. එ බාන මේ චුට්ට ඔබට කියාදෙන්ට අප කොච්චර දේවල් කතා කරට වුණා අම්මතාත්තා දෙ බාණ් උම්ඹලකට ප්‍රශ්නි මං උක්කමකිවවෙයි. බුදුවරය නොස ඒව පනවන්න ඇතේ හේතු හින්දා. අප තියනෙන පුෘථක්ජන දැක්මනි බදුරජාන් වස ලෝකයේ දැකපුවි මේක නිවරදිව තේරුම් ගටන් මේ ගැටිට කිව්වා නොවේ මේකට මොලේ මයි ඕනේ මොකක්දෝ මොලේ මයි ඕ අපේ ඉන්න අනායකාක උන්හසෙත් වලදන්නන්නේ තමයි හැබැ දෂ්ිට නෙවේ කියනවා මෙම දෂ්ටිකට නෙවේ කිව්වා. එතකොට එනිසා තින්නතුනි මේ දැක් මහදාගන්න මේ තු මේ ක්‍රමිය තුළ සමාධී හැදිනු. ොඩත් තැම්පත් වෙලා හොදට වාඩි වෙලා මේ විදිහයට කයගැන ඔහොම ජරාමාරණ මේකයි මේකයි කියල හොඳට ප්‍රවේසමෙන් හිතන්න එතුට ජරාමණයෑ ඉපදිච්ච හින්ද කියල බලන් ඉපදීම ඇැත්තම් මේක තේදි කළ බලඩ පස්ස මේක තේරුම් ගත්ත කෙනෙට නේද මේක වඩන්ඩ පුලුවන්කම තියෙන්නේ වෙන ආගමක වෙන කෙනෙකුට නෑනේද ඇයි සම්මාධිච්චි ැති නිසා මේීවිදියට බලට බලද්දි මොකද වෙන්නේ ඒතුළ ඒ කාග්‍රතාව බිහිෙන කුසල එකයි හිත පිහිට මේ කාග්‍රතාව එතට ඒ තුල ොකද වෙන්නේ සිත තැම්පත් වෙවී වෙවී සිත වැඩෙන්ඩ ගන්න වැඩෙන්ඩ ගන්නු. චාගානුස් සිතිය වඩලත් විසාකාව ධර්මාර්ග දියුණු කරන්නේ. නේද එහනම් මේ තුලයාගේ සිත සැම්පත් වෙමී මේ සිත සකස් වෙනවා ධර්ම අවබෝධිට ඕන විදිහයට. මේ විදියට නුවනී ජීවිතයේ ටි ටික ටික දකිඩ ගඩ. කිසි ආරවුලක් නැත සංසිදීම නිවීම අවබෝධකිෙනෙක චිත් අභ්‍යන්තරය ටිකටිකබදන්න. ඔබට මෙවතුම් දහම් කාරණ උතුම් ධර්ම අවබෝධය පින්සම හේතුවාසනා වීවා කියලසාබල.